සුබ දවසක් හැමෝටම අද අපි ඔයාලට අරගෙන ආවේ සුපිරිම හොරර් මූවී එකක් අද ඔයාලට ගෙනාව මූවී එක තමයි ඉන්සිඩියස් ඉන්සිඩියස් මූවී එක ගත්තම මේ මූවී එක සම්පූර්ණයෙන්ම හොරර් කැටගරි එකට යන මූවී එකක් මේ මූවී එකේ දැන්ට රිලීස් වුණ සම්පූර්ණ මූවීස් පහක් තියෙනවා ඉන්සිඩියස් මූවී එක අද අපි ඔයාලට අරගෙන ඉන්නේ මේ මූවී සීරීස් එකේ චැප්ටර් 3 වල ඉඳන් ඒ කිව්වේ චැප්ටර් 1 වල ඉඳන් බැලුවම ඔයාලට පිස්සු හැදෙනවා වගේ ෆීලින් එකක් එයි මටත් පිස්සු හැදෙනවා වගේ ෆීලින් එකක් තමයි එන්නේ මේ විදියට ගියාම ඒක නිසා හැමදේම කොටසින් කොටස ඉන්සිඩියස් කියන තේරන සිංහලෙන් බලන්න ඕන නිසා චැප්ටර් 3 වල ඉඳන්ම අපි වැඩේ පටන් ගමු ඉන්සිඩියස් සම්පූර්ණ විස්තරය ඔයාලට කියන්න ඕන නිසා මේ කතාව පොඩ්ඩක් විතර දික් වේදත් මන්දා හරි එහෙනම් දැන් අපි මොලේ විකාර වෙන හොරර් මූවී එකක අගමුල හොයාගෙන යමු मूवी का पटन गे दी लंबर्ट सिद्धियाट वसर तुनकट बेरवीन सिद्धियन दपारटम लंबर्ट कौद बल लंबर्ट इसरह मूवी सोलदी वेलट हमे मुलिमापीट पेनवा एक के पार दिगे इसवा मे के एक गैक होयागन तम एन ए गेदर मे के कोहमारी दैन होयागनवा ए गेदर किनाट मे के आंदुनवा मे के नमतम क्वीन एलिस्किलगेन होयागेन मेहमीनात्र गेदरी वयसक गैन के लिएवा या तम एलिस्किया एलिस्तम मे कथा संपूर्ण गेनियन के Hi. I'm sorry to bother you like this. I got your name from Clarity Ski's mom. ඔව් එලිස් කියන්නේ මට තමයි. මා ඔයා දන්නේ කොහොමද අහනවා. ක්වීන් කියන්නේ එමිලි කියලා කෙනෙක් තමයි මට ඔයාගෙන කිව්වේ කියලා. භූතය සම්බන්ධව කරන වැඩවලට ඔයා තමයි හොඳම කෙනා කියලා කිව්වේ. මේ විදියට ක්වීන් එලිස්ට කියනවා. එලිස් භූතය සම්බන්ධව වැඩ කරයි කියන්නේ එයා ඩෙමිනොලොජිස්ට් කෙනෙක්. හැබැයි එලිස් දැන් රිටයර්ඩ් වෙලා ඉන්නේ. ඒ වගේ කිසිම වැඩක් දැන් කරන්න යන්නේ නැහැ. එලිස් ක්වීන්ට කියනවා ඔයා කේවීමක් සම්බන්ධව දෙයක් හොයාගෙන ආවනම් දැන් මේ වැඩේ නවත්වලා ඉන්නේ කියලා. ක්වීන් සල්ලි දෙන්න හැදුවටත් හරියන්නේ නැහැ. සල්ලි වලටවත් මේ වැඩේ ආයිමත් එලිස්ට කරන්න බැහැ කියලා කියනවා. එලිස් අහනවා ඔයා කොහිනම් ආවේ කියලා. ක්වීන් කියන්නේ එයා ලීලන් පාක් වල ඉඳන් ආවේ කියලා. එලිස් ක්වීන්ට එයාගේ ගේ ඇතුළට ආරාධනා කරනවා. දැන් දෙන්නට දෙන්න තවත් කතාව ඉස්සරහට අරගෙන යනවා. කට්ටිය කතාව බෝරින් වගේ ඇති දැනට එහෙම උනා තව පොඩ්ඩක් විතර අල්ලන් ඉන්නකො ඉස්සරහට යනකන් හරි දැන් එහෙනම් අපි කතාවට යමු ක්වීන් ගෙන් එලිස් අහනවා මේ තරම් දුරක් ඇයි ඔයා මාව හොයාගෙන ආවේ මොනා කරන්නද කියලා එලිස්ට ක්වීන් කියන්නේ මට කෙනෙක් එක්ක කතා කරන්න ඕනේ හැබැයි ඒ කෙනා දැනට ජීවත් වෙන කෙනෙක් නන් නෙමෙයි මැරිලා ඉන්නේ මගේ අම්මට තමයි මට කතා කරන්න ඕනේ කියලා ක්වීන් එලිස්ට කියනවා මගේ අම්මා මැරිලා දැන් අවුරුදු 1මාරක් විතර වෙනවා එයාට පිළිකාවක් තිබ්බ කෙනෙක් මම හිතනවා අනිත් අයට වගේම එයාටත් පෙනී හිටින්න කියලා ඔයාට කියන්න පුළුවන් වෙයි කියලා එලිස් ක්වීන් ගේ අම්මා තවත් විස්තර අහනවා එලිස් දැන් රිටයර්ඩ් වුණාට ක්වීන්ට උදව් කරන්න එයාගේ හිතින් කැමති එලිස්ට ක්වීන් අම්මගෙන දැන් විස්තර කරනවා ක්වීන් ගේ විස්තර අතරේ එලිස් අහනවා ඔයා අම්මත් එක්ක හැම වෙලේම වගේ සම්බන්ධ වෙන්න හැදුව නේද කියලා ක්වීන් ගේ උත්තරේ තමයි ඔව් ඒත් එයා කවදාකවත් මාත් එක්ක කතා කරේ නැහැ ඒක නිසා තමයි මම ඔයාව හොයාගෙන ආවේ මට අම්මගෙන් අහන්න ප්‍රශ්න ගොඩක් තියෙනවා ඒකට ඔයාගේ උදව් ඕනේ මට දැන් එලිස් කියනවා හරි පොඩ්ඩක් වෙලා දෙන්න ඒත් මේ ගැන මට පොරොන්දු වෙන්න බෑ මේක මොන වගේ වෙයිද කියලා හරියට මමවත් දන්නේ නැහැ. හරි දැන් එලිස්සයාගේ පරණ වැඩේටම ක්වීන්ට උදව් කරන්න හිතාගෙන ආයිමත් එනවා. එලිස් අහනවා අම්මගේ නම. අම්මගේ නම තමයි ලිලි. දැන් එලිස් මලවුන් එක්ක කතා කරන්න ගන්නවා. මම කතා කරන්න උත්සාහ කරන්නේ ලිලි බ්‍රේනට. ලිලි ඔයාට මාව ඇහෙනවා නම් කතා කරන්න. ලිලි ඔයා මෙතන ඉන්නවද? එලිස් මෙතනදී කියනවා මට කාවරි ඇහෙනවා. ක්වීන් අහනවා ඒ මගේ අම්මද? එලිස් කියන්නේ නැහැ ඒ ඔයාගේ අම්ම නෙමෙයි. එලිස් එහෙම කියද්දී ක්වීන්ගේ පිටිපස්සෙන් ක්වීන් ළඟට එක ආත්මයක් එනවා. එලිස්ට ඒ එක්කම යාගේ මෝහණයෙන් එළියට එන්නත් පුළුවන් වෙනවා. දැන් එලිස් කියනවා මට සමා වෙන්න මට මේක නවත්තන්න ලොකු හේතුවක් තියෙනවා ඒත් ඔයාට මේ දේ කරන තව කෙනෙක්ව හොයාගන්න පුළුවන් වෙයි ඒත් ඔයාට පුළුවන් නම් මගේ උපදෙස් ටික පිළිපදින්න ආයිමත් ඔයාගේ අම්මව කවදාකවත් සම්බන්ධ කරන්න හදන්න එපා ඔයා අඳුරු ආත්මයකට කතා කරොත් ඒ හඬ එතන ඉන්න හැමෝටම ඇහෙන්න ගන්නවා එතනින් කට් කළාම ක්වීන් එයාගේ ගෙදරට ඇවිල්ලා එලිස්ගේ උපදෙස් අහන්න නැතුව ක්වීන් තනියම උත්සාහ ගන්නවා එයාගේ අම්මට කතා කරන්න
කුයින් දැන් නෑගේ අම්මට කතා කරනවා. එතනදී එච්චරටම මුකුත් වෙන්නේ නෑ. දැන් අනිත් දවසේ උදේ කුයින් නෑගේ තාත්තා එක්ක කිචන් එකේ ඉන්නේ. එතනින් කුයින් යනවා එයාගේ මල්ලිට ඉස්කෝලේ යන්න කතා කරන්න. කුයින්ගේ මල්ලිගේ නම තමයි ඇලෙක්ස්. ඇලෙක්ස් මෙතනින් කුයින්ව එලව ගන්නවා. දැන් කුයින් නෑගේ ඔඩිෂන් එකට යන්න හදන්නේ. කුයින් රාම එකකට පැට්‍රිස් වෙන කෙනෙක්. ඒ අතරම අපාර්ට්මන්ට් එකේ ඉන්න ග්‍රේස් කියන ගෑනු කෙනා කුයින්ට গুপ্ত දේවල් කියන්න ගන්නවා. කුයින්ට මේ කියන කිසිම දෙයක් තේරුම් ගන්න බෑ. ග්‍රේස් කියන දේවල් වලින් ඇඟවෙන්නේ නොපෙනෙන ආත්මයක් ගැන විස්තරයක්. එතනින් කට් කළාම කුයින් දැන් ඔඩිෂන් එකට ඇවිල්ලා ඉන්නේ. ඔඩිෂන් එකෙන් පස්සේ කුයින් නෑගේ යාළුවත් එක්ක පාරට එලා ඉන්නවා. එතනින් යන කොල්ලෝ ටිකක් මේ දෙන්නට විහිළු කරනවා මෙන්න ලෙස්බියන්ලා දෙන්නෙක් නේද මේ ඉන්නේ කියලා. මේ ඉන්න තැනින් මෙයාලා යන්න හදද්දී කුයින් දකින්නවා පාර කෙළවරේ ඉඳන් අద్භූත කෙනෙක් එයාට අතවන්නනවා. මේ දිහා බලන් ඉන්න කුයින් මෙතනදී වාහනයක හැප්පෙනවා. දැන් කුයින් හොස්පිටල් එකේ ඉන්නේ. එයාව බේරගන්න ඩොක්ටර්ස්ලා පට්ට ගේමක් දෙන්නේ. මේ අතරම කුයින් නෑ නොදන්න තැනකට යනවා. මේ තැනේදී කුයින් දෙයක් දැකලා බය වෙනවා. මේ බය වෙන පාරම ඇත්ත ශරීරයෙන් කුයින්ට සිහිය එනවා. අනිත් දවසේ පෙන්නන්නේ කුයින් සිහිය ඇවිත් එයාගේ තාත්තා ළඟ ඉන්නවා. දැන් පෙන්නන්නේ සති 3කට පස්සේ. මේ වෙනකොටත් කුයින්ට ඇවිදගන්න කුයින් ඉන්න තැනම ඉන්න ග්‍රේස් කියනවා හුස්ම ගන්න බැරි කෙනාව දොරින් එහා පැත්තේ ඉන්න මිනිස්සයව මට ඇහුණ කියලා. එයා ඔයාගේ නම කියනවා තමයි මට ඇහුනේ. ඊයේ රෑ මට ඒක ඔයාගේ කාමරේ පැත්තෙන් තමයි ඇහුනේ. ඒත් ඔයා ඒ වෙලාවේ එතන හිටියේ නැහැ. ඒ කෙනා දැන් ඉන්නෙත් මෙතනම උඩ ඔයාගේ කාමරේ ඇතුලේ හිටගෙන ඉන්නේ. ඔයාට එයාව පේන්න ගනීවි. කුයින්ට මේ ගැන නොතේරුණත් එයාට මේ දේ ගැන බයයි. ඒ මොකද පාරින්දන් එයාට අතවනපු දේ ගැන එයාට හැම වෙලෙම හිතෙන නිසා. දැන් කුයින් මෙයාගේ ගෙදරදී කට්ටිය සර්ප්‍රයිස් කරනවා. මේ දේවල් එච්චරටම කුයින්ට දැනෙන්නේ නැහැ. කුයින්ගේ තාත්තා එයාව රූම් එකට ගෙනියනවා. මෙතනදී තාත්තා කුයින්ට එක බෙල් එකක් දෙනවා. මොකක් හරිම හදිසි දෙයක් වුණොත් මේක ගන්න කියලා. මේ දවසේ රෑ තනියම කුයින් එයාගේ රූම් එකේ නිදිය ගන්න හදන්නේ. මෙතනදී තාත්තා දුන්නු බෙල් එක නිකන්ම සද්ද වෙන්න ගන්නවා. මේ සද්දෙට තාත්තා ඉක්මනට එතනට එනවා. මෙතනදී කුයින්ට අවුලක් වෙන්නේ නැහැ. එතනින් එන්නේ එලිස් ළඟට. එලිස් දැන් නිදිය ගන්න හදන්නේ. මේ වෙලාවෙම එලිස්ව කෙනෙක් බය කරනවා. එතනින් කට් කළාම ඒ එක්කම කුයින් මැසේජ් පාරක් දාන ගමන් ඉන්නේ. මැසේජ් කරලා ඉවර වෙලා කුයින් නිදා ගන්න හදනවා. ඒකම උඩින් අතක් ඇවිත් කුයින් වල්ලනවා. කුයින් දැන් හොඳටම බය වෙලා ඉන්නේ. මෙහෙමින් අතර රූම් එකේ සිවිලිමේ කවුරු හරි යනව පේනවා. ඒ යන කෙනාගේ අඩිපාරවල් සිවිලිමේ දිගේ හැමතැනම වදිනවා. මේකම බය වෙලා ඉන්න කුයින් ළඟට යාගේ තාත්තා මේ පාරත් එනවා. කුයින්ගේ තාත්තා අපාර්ට්මන්ට් එකේ අයිතිකාරයත් එක්ක උඩට ගිහිල්ලා බලනවා මොකද උනේ කියලා. අපාර්ට්මන්ට් ඕනර් කියනවා ඔයාලට උඩින් කවුරුත් නැහනේ. ඉතින් කොහොමද එහෙම වෙන්නේ කියලා. අපාර්ට්මන්ට් ඕනර් කියපු දේවල් තාත්තට ෂුවර් නැහැ. එයා බලනවා අඩිපාරාවේ මේ කාමරේ පැත්තෙන් නේද කියලා. එයා යනවා ඒ කාමරේ බලන්න. ඒ කාමරේදී කෙනෙක්ගේ අඩිසටහන් මෙයාට හම්බෙනවා. ඒ කාගේද මන්දා. අනිත් දවසේ උදේ කුයින් නෑගේ තාත්තා එක්ක කිචන් එකේ ඉන්නවා. මෙතනදී කුයින් කියනවා එයා ඩෙමිනොලොජිස්ට් කෙනෙක්ව හම්බෙන්න ගියා මාසෙකට විතර කලින්. කුයින්ට අම්මට කතා කරන්න ඕන උන් නිසා තමයි එයාව හම්බෙන්න ගියේ කියලා තාත්තට කුයින් කියනවා. කුයින් තාත්තට කියන්නේ ඒකෙන් තමයි මේ අමුතු දේවල් වෙන්න ගත්තේ කියලා. හරියට මේ රෑ වුණ දේවල් වගේ. කුයින්ගේ තාත්තා ඒ ගැන විශ්වාස කරන්නේ නැහැ. දැන් අපි එන්නේ එලිස් ළඟට. එයා ආයිමත් සැරයක් කුයින්ගේ අම්මට කතා කරන්න ගන්නවා. කුයින්ට කරදරයක් වෙන්න තියෙනවා. එයාව බේරගන්න කියලා තමයි එලිස් කියන්නේ. ඒකම එලිස්ට අඩිසද්දයක් ඇහෙනවා. එලිස් යනවා ඒක බලන්න. ඒ අඩිපාරවල් තියෙන්නේ ලේ වලින්. ඒවා යන්නේ එලිස්ගේ පහළ තට්ටුවට. දැන් එලිස් මෙතනදී මෙහෙම කියනවා. මම දන්නවා ඔයා කුයින්ගේ අම්මා නෙමෙයි කියලා. ඔයා කවුද? ඔයාට මොනවද ඕනේ? ඒ වගේම උඹට මම බයත් නැහැ. මාව බය කරන්න හිතන්නත් එපා කියලා එලිස් කියනවා. මේ වෙලාවේ එලිස් යනවා පහළට. හැම තැනම ලේ තියෙන අඩිසලකුණු විතරයි පේන්න තියෙන්නේ. එලිස් මෙහෙම පහළට යන ගමන් කියනවා උඹ බය නැත්නම් මගේ ඉස්සරහට පෙනී හිටියන් කියලා. කිව්ව විදියටම එලිස්ගේ ඉස්සරහට ඔක්සිජන් මාස්ක් එකක් දාපු හුස්ම ගන්න බැරි හොල්මනක් එනවා. හොල්මනක් කිව්වට මේ ඉන්නේ කුයින්ව හොයාගෙන ආපු පිල්ලියක්. මෙතනදී බොක්ක කූල් වෙන්න එලිස් බය වෙලා කෙලින්ම උඩට දුවගෙන එනවා. එලිස් මෙතනදී කියනවා මට තවත් මෙහෙම කරන්න බැහැයි කියලා. එතනින් කට් කළාම දැන් කුයින් එයාගේ යාළුවත් එක්ක චැට් කරනවා. මෙහෙම දෙන්න කතා කර කර ඉන්න ගමන් යාළුවා අහනවා කුයින් කවුද ඔයාගේ එහා පැත්තේ ඉන්නේ කියලා. ඒ ඇලෙක්ස්ද? යාළුවා කියපු දෙයට කුයින් බය වෙලා වටේම බලනවා. එතනදී තමයි කුයින් දකින්නේ රූම් එකේ ජනේලේ පැත්තෙන් මූණක් නැති කෙනෙක් ඉන්නවා. එතන ඉන්න කෙනා එකපාරම නැතුව යනවා. ඒ වෙලාවේ කුයින් එයාගේ ඇඳ යට රෙබිලා බලනවා.
කලින් හිටිය කෙනා ආයිමත් සැරයක් ඇවිත් කුයින්ව ඇඳෙන් බිමට දානවා. කුයින්ට දැන් පේනවා ඒ ආපු කෙනා මේ වෙලාවේ ඇඳ එහා පැත්තෙන් නැවිදගෙන එනවා. ඒ ආපු කෙනා කෙලින්ම මුළු කාමරේම කළුවර කරලා කුයින්ට ඇටැක් කරනවා. කුයින්ගේ සද්දෙට ගෙදරට එන කුයින්ගේ තාත්තා ඉක්මනට එයා ළඟට එනවා. දැන් කුයින් ගෙදර සිද්ධ වෙන දේවල් හැම දෙයක්ම තාත්තට කියනවා. කුයින්ගෙන් එහාට එන තාත්තාට දැනගන්න ලැබෙනවා ග්‍රේස් කියන ලේඩි ඊයරෑ මැරුණ කතාව. මේ දේ කියන්නේ ග්‍රේස්ගේ හස්බන්ඩ්. හොල්මන කුයින්ට ඇටැක් කරපු දවසේමයි ග්‍රේසුත් මැරලා තියෙන්නේ. කුයින් දැන් මෙතනදී හොඳටම බය වෙලා ඉන්නේ. ආයිමත් සිවිලිමේ කලින් නැහුණු සද්දය ඇහිලා කුයින් මුළු ඇඟම මූණත් එක්කම කව කරගන්නවා. මෙහෙම ඇඳේ ඉන්න කුයින් ටික වෙලාවකින් ෂීට් එක අයින් කරලා බැලුවම ඉන්නේ වෙනම තැනක. මේ අපාර්ට්මන්ට් එකේ පස්වෙනි ෆ්ලෝ එකේ තමයි කුයින් ඉන්නේ. දැන් මෙතනදී කුයින් ඉස්සරහට ගිහිල්ලා ලිෆ්ට් එකෙන් එයාලා ඉන්න තැනට යන්න හදන්නේ. මේ වෙලාවෙම කුයින්ගේ වීල් චෙයාර් එක තල්ලු කරගෙන කුයින්ව කලින් හොයාගෙන ආව හොල්මන ඉස්සරහට ගේනවා. කුයින් උදව් ඉල්ලලා කෑ ගහද්දී 514 කියන කාමරයට කුයින්ව දාලා බිමට තල්ලු කරනවා. මේ කාමරේදී තවත් අලුත් කෙනෙක් කුයින්ව බලන්න එනවා. ඒ එන කෙනා දන ගාගෙනමයි ඉස්සරහට එන්නේ. කුයින්ට මුකුත් කරගන්න බැරුව එන්නේ. මේ අලුතින් එන කෙනාටත් මූණක් නැහැ. කුයින් තාත්තාගෙන් උදව් ඉල්ලනවා. මේ වෙලාවේදීත් කුයින්ගේ තාත්තාට මෙතනට ඉක්මනට එන්න පුළුවන් වෙනවා. තාත්තා අහනවා කුයින්ගෙන් ඔයා මොකද උඩ කරන්නේ? ඔයා කොහොමද උඩට ආවේ? මේ හැමදේටම කුයින් කියන්නේ තාත්තේ මං ඔයාට කිව්වනේ අර බලන්න. කුයින්ගේ තාත්තා ආයිත් දකිනවා ලේ තියෙන අඩිසලකුණු. දැන් අඩිසලකුණු දිගේ තාත්තා ඉස්සරහට යනවා. මේ අඩි නවතින්නේ එක කැඩිච්ච ජනේලයක් ළඟ. කුයින්ගේ තාත්තා මේ ගැන බලද්දී මෙතනට කුයින්ත් ඇවිල්ලා ජනේලෙන් නිබිලා බලනවා. කුයින් ජනේලෙන් බලන වෙලාවෙම කුයින්ව අරු එළියට ඇදලා ගන්නවා. කුයින්ගේ තාත්තා නිසා කුයින් හැමසැරේකම වගේ බේරෙනවා. දැන් තාත්තා යනවා එලිස්ව හම්බෙන්න. එලිස්ට කුයින්ගේ තාත්තා ගෙදරදී කුයින්ට සිද්ධ වෙන දේවල් කියනවා. එලිස් මෙතනදී කියන්නේ දැන් එයා කියවීම් සම්බන්ධව වැඩ කරන්නේ නැහැ කියලා. කුයින්ගේ තාත්තා එලිස්ට මෙහෙම කියනවා. මම දන්නේ එයා මගේ දුව කියලා විතරයි. මම මේ දේවල් ගැන මුකුත්ම දන්නේ නැහැ. මොකක් හරි දෙයක් යාව මරලා දාන්න බලන් ඉන්නවා කියලා නම් මේ දේවල් එක්ක මට හිතෙනවා. මට මේ දේවල් නවත්තන්න දන්නේ නැහැ. ඒකයි ඔයා ළඟට ආවේ. එලිස් එයාට මේ දේවල් කරන්න බැරි සිද්ධිය කුයින්ගේ තාත්තාට කියනවා. ලෝක දෙකක් තියෙනවා. හිතන්නේ අඳුර සහ ආලෝකය කියලා. කවදාවත් ජීවත් වෙන කෙනෙක් කරන්න ඕනේ නැති දෙයක් මම කරේ එතනදී. ඒ වෙලාවේ ආයිමත් මාත් එක්ක කෙනෙක් මෙහාට ආවා. ඒ කෙනා ගෑනු කෙනෙක්. මේ ලෝකයට ආවේ යක්ෂයා මෙහෙවන භූතාත්මයක්. එදා ඉඳලා මම මේ වැඩ කරන වෙලාවට මේ ආත්මේ මගේ ඇතුළින්ම ඇහෙනවා. එයා කෑ ගහලා කියන්නේ මාව මරණවමයි කියලා. එතකොට කුයින්ගේ තාත්තා කියනවා එහෙනම් ඔයා කුයින්ව බලලා හරි ඉන්න කියලා. දැන් එලිස් යනවා කුයින්ව බලන්න. කුයින් එලිස්කින් අහනවා මොනාද මේ මට වෙන්නේ කියලා. එලිස් කියනවා ඔයා මාව බලන්න ආව දවස රෑ මම ඔයාව දැක්කා. ඔයා හිටියේ අඳුරේ. කෙනෙක් ඔයා ළඟට ඇවිදගෙන ආවා. ඒ කෙනාට හුස්ම ගන්නත් බෑ. මම මේ අඳුරු තැන ඉඳලා තියෙනවා. එතන පිරිසිදු ආත්මවලට සුදුසු නෑ. ඒක භයානකයි. ඒ අඳුරට යනකොට තවත් දේවල් එහින් මෙහෙටත් එනවා. කොහොම හරි දැන් එලිස් කුයින් තාත්තා තුන්දෙනාම මේ ඉන්න ආත්මයට කතා කරන්න හදන්නේ. මේ වෙලාවෙම එලිස් යනවා අඳුරු ලෝකයට. මෙතනින් ඉස්සරහට යන එලිස්ට රතුපාට දොරක් පේනවා. මේ දොර නම් මේ මූවි සීරීස් එක පුරාම අපිට බලන්න පුළුවන්. ඒ මොකද මේ දොර තමයි මේ ලෝක දෙක අතර මාරු වෙන දොරටුව. ඒ කිව්වේ අඳුරයි ලෝකයයි වෙන වෙන දොරටුව. මෙතනදී එලිස්ට හම්බෙනවා අහිංසක භූත කෙල්ලෙක්. ඒ හම්බෙන කෙනාගෙන් එලිස් අහනවා ඔක්සිජන් මාස්ක් එක දාන් ඉන්න ආත්මය ගැන. මේ කෙල්ල මුකුත්ම ඌ ගැන කියන්නේ නැහැ. ඌට කට්ටියම බයයි. දැන් තවත් කෙනෙක් හම්බෙනවා. ඒකෙනුත් වැඩක් නැහැ. ඒ මෝහිනීදත් මන්දා. ළමයා හම්බෙන කලින්ද කොහෙද ඉන්නේ? එතනදී ඇරෙන රතු දොර ඇතුළට එලිස් යනවා. මේ තැන ගොඩක් අමුතුයි. මේක ඇතුළේදී තව හොල්මනක් ඉඳගෙන ඉන්නවා. මේ කිර ටිකක් පිස්සු වගේ. මෙතන ඉන්න හොල්මන තමයි හුස්ම ගන්න බැරි කෙනා ඉන්න පැත්ත පෙන්නන්නේ. ඒ පෙන්නන පැත්තට එලිස් යද්දී එකපාරටම කළු පාට ඇඳුමක් ඇඳගත්ත ගෑනු කෙනෙක් එලිස්ව මරන්න හදනවා. මේ ගෑනු කෙනාට තමයි එලිස් බය වෙලා ඉන්නේ. ඒ කෙනා දැන් එලිස්ව මරන්න හදන්නේ. අඳුරු ලෝකයේ මේ වෙන සිද්ධි නිසා සැබෑ ලෝකයේ ඉන්න එලිස් එයාගේ බෙල්ලම මිරිකගෙන මැරෙන්න යන්නේ. සැබෑ ලෝකයේදී එලිස්ට මේ දෙයින් බේරෙන්න පුළුවන් වෙනවා. එලිස් දැන් තවත් බය වෙනවා. එයාට මැරෙන්න වෙයි කියලා. එලිස් කුයින්ලාගේ ගෙදරින් යන්න යනවා. අනිත් දවසේ ඇලෙක්ස් තාත්තාට පෙන්නනවා භූතය සම්බන්ධව වැඩ කරන දෙන්නෙක්ව. එයාලාගෙන් උදව්වක් ගන්න පුළුවන් වෙයි කියලා තමයි ඇලෙක්ස් කියන්නේ. මේ දෙන්නත් එලිස් වගේමයි. ප්‍රධානම දෙන්නෙක් මේ මූවි සීරීස් එක ඇතුලේ. මේ ඉන්නේ මේ දෙන්නා. එක්කෙනෙක්ගේ නම තමයි ස්පෙක්ස්. අනිත් කෙනා ටක. ඇලෙක්ස් මේ දෙන්නාගේ බ්ලොග් එකේ හොඳම ෆෑන් කෙනෙක්. හරි දැන් මේ දෙන්නා එයාලාගේ විදියට වැඩ කරන්න පටන් ගන්නවා.
කුයින්ගේ කාමරයේ යාළා විසින්ම නවීකරණය කරපු කැමරායි මයික් වගේ දේවල් තියලා බලාගෙන ඉන්නවා. දැන් එලිස් හොටෙල් එකක ඉන්නේ. මෙතනට කෙනෙක් එනවා. මේ තමයි කාල්. මෑවත් දිගටම මතක තියාගන්න ඕනේ ඔයාලා. එලිස් මෙතන ෆොටෝස් වගේක් බලනවා. ඒ ෆොටෝස් වල එක ආත්මයක් පෙන්වලා තියෙනවා. එලිස් කියන්නේ මේ ඉන්නේ එයා තමයි. මාව මරන්න හදන කෙනා. මේ දේ නිසා තමයි මට පුළුවන් දෙයින් අනිත්තරට උදව් කරන එක මම නැවැත්තුවේ. කට්ටිය මේ ෆොටෝස් ටිකත් හොඳටම පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ වෙයි. ආයිත්ම් කතාවට. දැන් කාල් එලිස්ට පොඩි මොටිවේෂන් එකක් දෙනවා. ඔයාගේ හැකියාවෙන් මිනිස්සු කී දෙනෙක්ට ඔයා උදව් කරලා තියෙනවද? එලිස්, ඔයා එයාට බය නැහැ. ඒ ආත්මයට වඩා ඔයා ශක්තිමත්. ඔයා ජීවත් වෙන කෙනෙක්. ඒක ඉන්නේ මැරිලානේ. ඔයා බය වෙන්න ඕනේ නැහැ මේ දෙයට. දැන් කාල් ෆොටෝස් ටික අරන් පෙන්නනවා එලිස්ට. ඔයා අර පවුලට උදව් කරා නේද? දැන් මේ කොල්ලට පුතෙකුත් ඉන්නවා. එයාලා හොඳින් ඉන්නේ ඔයා නිසා. මේ දේවල් කට්ටිය මතක තියාගන්න. නැත්නම් පිස්සු හැදී ඉස්සරහ මූවිස් වලදී. එතනින් කට් කළාම කුයින්ලාගේ ගෙදර. දැන් මෙයාලා කුයින්ගේ කාමරයේ වෙන දේවල් ඔක්කොම මෙතන ඉඳන් බලාගෙන ඉන්නේ. මේ අතර එකපාරටම කරන්ට් එක යනවා. මෙතනදී දකින්නවා කුයින් නැගිටලා යන එක. හැමදේම මෙතන පේන්නේ කැමරා වලින්. කට්ටිය දැන් කුයින්ව හොයනවා. එයා පේන්නවත් නැහැ. එකපාරම කැමරාවෙන් කබඩ් එක පැත්ත පෙන්නනවා. මම හිතන්නේ කෙල්ල ඇතුලේද කොහෙද? මේ කබඩ් එක ඇරලා බලද්දී ඇතුලේ කෙල්ල නැහැ. කැමරාව විතරයි. ඒකම කැමරාවෙන් පේනවා කුයින් පිටිපස්සෙන් ඉන්න එක. ඌ බය වෙනවා කුයින්ව දැකලා. කුයින් මෙතනදී මෙයාලාට ගහනවා. කුයින්ගේ කකුලේ තියෙන බෑන්ඩේජ් එකත් එක්ක වදින පාරවල් සැරටම මුන්ට වදිනවා. දැන් කුයින් එයාගේ බෑන්ඩේජ් එක මෙතන කඩලා දානවා. මෙතනදී කුයින්ට ඇවිද ගන්නවත් බෑ. හොල්මන තමයි මේ හැමදේම කරන්නේ. කුයින් මෙතන මැරෙන්න හදන්නේ පිහියක් අරගෙන. ඒ වෙලේම කට්ටි එකතු වෙලා කුයින්ගේ අතපය ගැට ගහලා දානවා. මේ වෙලාවෙම එලිස් මෙතනට එනවා. එලිස් හදන්නේ දැන් කුයින්ව මේ ආත්මෙන් බේරගන්න. එලිස් කියන්නේ මේ කෙනා මේ තැනේ ගොඩ කාලයක් ඉඳන් හිටපු කෙනෙක්. එයා තනියම ජීවත් වුණු ආත්මයක්. කුයින් නිසා ආයිමත් මෙයා ශක්තිමත් වෙලා. දැන් මේ ආත්මේ පෝෂණය වෙන්නේ කුයින්ගේ ශරීරයෙන්. සාමාන්‍යයෙන් මේ වගේ ආත්ම ඉන්නේ අඳුරේ. ඔවුන්ට ඕන කෙනෙක්ගෙන් ශරීරයකට එන්නයි. ඒ විදිහට තමයි ඔවුන්ට අඳුර අතහරින්න පුළුවන් වෙන්නේ. ඒ වුණාට තවත් විදිහක ආත්ම ඉන්නවා. එයාලා තමයි භයානකම අය. උන්ට අඳුර අතරින්න ඕනේ නෑ. මේ ආත්මයට ජීවත් වෙන කෙනෙක් ඕන වෙන්නේ ආත්මයෙන්ගේ හෙවණැල්ල වගේ තියාගන්නයි. කුයින්ටත් මේ දේම තමයි කරලා තියෙන්නේ. හරියටම කිව්වොත් කුයින් දැන් අර්ධ පුද්ගලයෙක්. කුයින්ගේ අනතුරට පස්සේ මේ ආත්මේ කුයින්ගේ ජීවෙන් භාගයක්ම අයිති කරගෙන මේ ආත්මයට කුයින්ව සම්පූර්ණයෙන්ම අවශ්‍ය වෙනවා. අපි දැන් ඉක්මනට කුයින්ව බේරගන්න ඕනේ. මේ විදියට මෙතන ඉන්න කට්ටියට එලිස් මේ ගැන පැහැදිලි කරලා දෙනවා. ඒ දේ කරන්න නම් මට මේ ආත්මේ හොයාගෙන යන්න වෙනවා. දැන් කට්ටියම එලිස්ට වැඩේ කරන්න උදව් කරන්න ගන්නවා. එලිස් දැන් ඉන්නේ අඳුරු ලෝකේ. මෙතනදී එක ආත්මයක් හම්බෙනවා. එලිස් සහනවා ඔයා ඉන්නෙත් මේ තැනේමනේ. ඔහු ඔයාට සීදී විනාසා ගන්න සලස්සපු කෙනානේ. මට ඒ කෙනා ඉන්න තැන කියන්න. මේ ආත්මේ එලිස්ව එක්කගෙන යනවා. දැන් එලිස් ඉන්නේ රතු දොර ඇතුලේ. එලිස් ළඟ ඉන්න ආත්මි කියනවා මාව තමයි එයා කලින් හුරතලේට ඇති කරේ කියලා. දැන් එයාට වෙන කෙනෙක් හම්බෙලා හුරතලේට ඇති කරන්න. ඒ තමයි අර ගෑනු ළමයා. කුයින් තමයි දැන් අලුත්ම සුරතලා මේ ආත්මේ. මූ ජීවත් වෙන උන්න හුරතලේට ඇති කරන්න ගන්න එකෙක්නේ. එලිස් මෙතනින් තව ඇතුළට යනවා. මෙතනදී එලිස් බයෙන් හිටපු දේ වෙනවා. කළු වැඳගත් මනාලියකගේ ආත්මයක් එලිස්ව මරන්න හදනවා. එලිස් මේ ආත්මෙන් ගැලවෙනවා. මේ දෙයට කාල්ගේ මොටිවේෂන් එක එලිස්ට උදව් වෙනවා. දැන් එලිස් මෙතනදී කෙනෙක්ව දකිනවා. ඒ තමයි එලිස්ගේ හස්බන්ඩ්. එයාගේ නම ජැක්. එලිස්ට මේ දෙයට ගොඩක් සතුටුයි. මෙතනදී ජැක්ගේ ආත්මය කියනවා ඔයාගේ ලෝකේ අතහැරලා එන්න මාත් එක්ක. අපි මේ ලෝකේ ජීවත් වෙමු. මේ කියන දෙයින් තමයි එලිස් දැනගන්නේ මේ ජැක් නෙමේ මේ ඉන්නේ ආත්මය කියලා. ඒ මොකද ජැක් කියන්නේ එලිස්ට මාරම ආදරෙන් හිටපු කෙනෙක්. ජැක් කවදාකවත් එලිස්ට මැරෙන්න කියන්නේ නැහැ. දැන් එලිස් ජැක් වගේ හිටපු ආත්මයට ඇටැක් කරනවා. එයා එතනින් යනවා. එයා ගියාම තමයි මෙතනට ඕනම කරන කෙනා එන්නේ. එලිස් මේ ආත්මයෙන් කුයින්ව ආයිමත් ඉල්ලනවා. මේ වෙලාවෙම කුයිනුත් මෙතනට එනවා. හරියට කුයින් නිකන් නුගේ බල්ලා වගේ. දැන් එලිස් ආත්මයට කියනවා එයාව අතහරින්න මාව ගන්නේ වෙනුවට කියලා. හැබැයි මා ඔයාට අයිති කරගන්න වෙන්නේ නැහැ. අනිත් අයට වඩා මම ගොඩක් ශක්තිමත්. එලිස් මෙතනදී ආත්මයෙන් කුයින්ව අරගෙන දුවනවා. දැන් ආත්මය දෙන්නගෙම පස්සෙන් නෙලවගෙන එනවා. මෙතන ඉන්න කුයින්ටත් හුස්ම ගන්න බැරි කරලා තියෙන්නේ. සැබෑ ලෝකයේදී එලිස්ටත් ගොඩක් මෙතනදී අමාරු වෙනවා. අඳුරු ලෝකයේදී එලිස්ට මේ ආත්මය පරාද කරන්න අමාරුයි. එලිස් කුයින්වත් තරන් ඉස්සරහට යන මේ වෙලාවෙම ආත්මය ඉස්සරහට ඇවිත් ආයිත් කුයින්ව අරගන්නවා. එතනදී එලිස් ආත්මයට ආයිත් ඇටැක් කරනවා. දැන් ආයිමත් කුයින් ඉන්නේ එලිස් ළඟ. එලිස් කුයින්ව එයාලාගේ ශරීර තියෙන තැනට අරගෙන එනවා. එලිස් එයාගේ ශරීරයට ආයිමත් ආවට කුයින්ට එන්න වෙන්නේ නැහැ. මේ ආත්මය ආයිමත් කුයින්ව හුරතලයට අල්ලගෙන නැවත සාමාන්‍ය ලෝකයේ ඉන්න එලිස් කට්ටියත් එක්කම කුයින්ව එළියට ගන්න හදන්නේ. මේ වෙලාවෙම එලිස්ට එක ආත්මයක් කතා
කරනවා. ඒ ග්‍රේස්ගේ ආත්මේ. ග්‍රේස් දැන් එලිස්ට කියනවා පොතක් ගැන. එලිස් ඒ පොත හොයා ගන්නවා. ඒ ක්වින්ගේ දින පොත. දින පොතේ තියෙනවා ලිලීගේ ලියුමක්. එලිස් දැන් ලිලීට කතා කරනවා මේ ලියුම අතේ තියාගෙනම. අඳුරු ලෝකයේ ආත්මේ තියාගෙන ඉන්න ක්වින් ළඟට ක්වින්ගේ අම්මාගේ ආත්මේ එනවා. මේ දෙයින් අඳුරු ලෝකයේ ඉන්න ක්වින් ඔක්සිජන් මාස්ක් හොල්මනගේ මාස්ක් එක ගලවලා දානවා. මේ වෙලාවේ මෙලිස්ලාගේ ආඥාවට ලිලිත් සම්බන්ධ වෙනවා. ක්වින්ගේ අම්මා නිසා අඳුරු ලෝකේ හිටපු බලවත් ආත්මයකගේ ගොදුරක් වුණ ක්වින් සාමාන්‍ය ලෝකයෙන් නැවත පණ ලබනවා. ක්වින් දැන් හොඳින් ඉන්නේ. එලිස් කියනවා අපිට උදව් ලැබුණ නිසා හොඳට ගියා කියලා. එලිස් කියනවා ක්වින්ට එයාගේ අම්මා හැමදාම ඔයත් එක්ක හිටියා. ඔයාට පේන්නේ නැති වුණාට. දැන් ක්වින් කියන්නේ ඒ වුණාට අම්මා ආයෙමත් මේ ලෝකයට එන්නේ නැහැ නේද කියලා. දැන් කට්ටියම යන්න හදන්නේ. මේ මූවි එකේදී තමයි එලිසුයි මුන් දෙන්නයි කට්ටියව දැනගන්නේ. දැන් තුන් දෙනාම භූතය පන්නන වැඩේ දිගටම කරන්න හදනවා. මෙතනදී එලිස්කින් අහනවා කළු මනාලියගේ ආත්මයව මරනවා කිව්ව නේද? එතකොට ඇයි ඔයා දිගටම වැඩ කරන්න හදන්නේ කියලා. එලිස් කියන්නේ කවදා හරි අපි මැරෙනවානේ. එතකල් අපි මේ වැඩේ දිගටම කරගෙන යමු කියලා. එතනින් කට් කරාම එදා රෑ එලිස් දැන් එයාගේ ගෙදර ඉන්න වෙලාවේ එලිස්ගේ බල්ලා අමුතු විදියට බලාගෙන ඉන්නවා. මේ වෙලාවෙම ඇඳේ ඉන්න එලිස්ගේ පිටිපස්සෙන් තවත් අලුත් ආත්මයක් එනවා. මූට නම් හුස්ම ගන්න පුළුවන් එකෙක් වගේ. මේ ආත්මේ එන්නේ මේ විදියට. මතකන එලිස් කිව්වා ඒ අඳුරු ලෝකයට කවුරු හරි ගියොත් හරි කතා කරන්න උත්සාහ කරොත් හරි එහෙ හැමෝටම ඒ දේ ඇහෙනවා. ඒ හැමෝටම ඒ දේ දැනෙනවා. ඔන්න ඔය විදියට තමයි අඳුරෙන් ආලෝකයට ආව පළවෙනි භූතාත්මේ විනාශ වුනේ. මේ මූවි එක සම්පූර්ණයෙන්ම බැලුවනම් මීටත් වඩා සුපිරියර තියෙයි. ඔයාලට මූවි එක බලන්න ඕනේ නම් හරි අපේ වරදක් හරි මොන හරි ඔයාලට කියන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්ම. මම ඔයාලගේ කමෙන්ට් බලලා මූවි එක බලන්න සෙට් කරලා දෙන්නම්. පිස්සු හැදෙන මූවි සීරීස් එකක අනිත් එක හිමීට අරගෙන එන්නම්. ඉක්මනට ගේන්න බැරි වෙයි. එතකොට මටත් පිස්සු හැදෙනවා වගේ. ඒ මොකද මේක මඤ්ඤම් මූවි සෙට් එක. අනිත් මූවි එකත් එක්ක එහෙනම් අපි එන්නම්. කට්ටියට මෙහෙනම් ඩේලි හැපි ස්ප්‍රිට් ඩ්‍රීම්ස් දකින්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ගියා.